අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය රවි කුමුදේෂ්ගේත් කටවහන්න හදන සෞඛ්‍ය අමාත්‍යාංශය නොනිතන වරායේ රාත්‍රී මෙහෙයුම් සියත ඇසින් මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය කාලයක් අප කතා කළේ ගෑස් හිඟය ඉන්ධන හිඟය ආදිය ගැනයි ගෑස් පිපිරීමද එකල නිතර වාර්තා වුණා ඉන්ධන පෝලිම් වල සමහරුන් මිය ගියේ ඉන්ධන පෝලිම් නිසා නෙවෙයි හෘදයාබාධ නිසා කියලා මහාචාර්ය ආචාර්ය මත එකල අහන්නට ලැබුණා දැන් ඖෂධ ඖෂධ කියන්නේ ජීවිත රකින්නට අවශ්‍ය දෙයක් මිස නිවසේ මැදසාලේ ලස්සනට තියෙන මල් වාසයක් එහෙම නෙවෙයි අපේ මේ විමසුම ඖෂධ ගැටලුව පිළිබඳවයි අදවන විට ලෝකේ වෛද්‍ය විද්‍යාව අතිශය දියුණුයි ලෝපුරා විශ්මිත සත්කම් ඇහෙන යුගයක් අපේ රටෙත් ඉඳලා හිටලා එවැනි සත්කම් ඇහෙනවා අසල්වැසි ඉන්දියාවත් එහෙමයි සමහර සාමාන්‍ය සත්කම් වලින් අද කෙනෙකු මිය යාම සාමාන්‍ය දෙයක් නෙවෙයි ඖෂධ සම්බන්ධව ගත්තත් එසේමයි නමුත් අපේ රටේ දැන් මාස 7-8ක සිට උග්‍ර වෙමින් තිබෙන්නේ අතිශය අසාමාන්‍ය ස්වභාවයක් පෙරාදිනිය රෝහලින් පසුගිය කාලේ ආන්දෝලනාත්මක කාන්තා මරණ දෙකක් වාර්තා වුණා එක් සත්කමක් සිසේරියන් අනික හර්නියා මේ මරණ දෙකටම හේතුව නිර්වින්දන ඖෂධය කියලා තමයි මාධ්‍ය ඇතුළු බොහෝ අය කතා කළේ මේ නිර්වින්දන ඖෂධය ගෙන්වා තියෙන්නේ අසාදුගත ඉන්දියානු සමාගමකින් අසාදුගතයි කියන්නේ මීට පෙරත් වැරදි කරපු නිසා බෙහෙත් ගේන්න එපා කියලා බ්ලැක්ලිස්ට් කරපු සමාගමක් අසාදුගත සමාගමකින් යලිත් ඖෂධ ගෙන්වූ සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අනිවාර්යෙන් වග කියන්න අවශ්‍යයි මේ බාල ඖෂධ ඖෂධ හිඟය සහ ඖෂධවල මිල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේ වගක් නැති බව කිව යුතුයි ඊට කදිම උදාහරණේ අප මීට පෙර ටෙලිවැකියකනුත් මතක් කළා අමල් බිසෝ න්‍යායක් ඉදිරිපත් කළ මහාචාර්යවරයා නේද ඖෂධ නියාමන අධිකාරිය යන්නේ කොහෙද කියලා ඇහුවම කියන්නේ මල්ලේ පොල් කියලා අක්ෂිරෝහලේ සිදු වූ මරණයත් හෘදයාබාධයකට ලඟු කරන්නයි දැන් ඔය බොහෝ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කරමින් ඉන්නේ. ඒ පිළිබඳව කතා කළ රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් දැන් ඉතා තහවුරුයි අපේ රටේ සෞඛ්‍ය සේවාවේ දියුණුවය කියන සංකේත එකින් එක ගැලවෙමින් යනවා. විද්‍යාත්මක ක්‍රමයට අදහස් දක්වන සෞඛ්‍ය සේවාවක් ගේන්න. සෞඛ්‍ය සේවාවේ යාන්ත්‍රණය තාක්ෂණිකව තීරණය කරන තැනට ගේන්න නම් රෝගීන් මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ, අවබෝධයෙන් ඉන්න ඕනේ. දැන් අඩුම ගානේ යම් ඖෂධයක් නිසා ඇස් අන්ධ වෙනවා නම්, යම් නිර්වින්දන ඖෂධයක් දුන්නාම සිහියේ ඉන්නේ නැතුවම මිය යනවා කියලා චෝදනා එල්ල වෙනවා නම් නේද? කුමක්ද මුලින්ම කළ යුත්තේ? ආම ඒ ඖෂධය හෝ එන්නත දීම తాවකාලික හෝ නතර කරලා රසායනාගාර පරීක්ෂණයක් ආරම්භ කරන්නට අවශ්‍යයිනේ නේද බලන්නකෝ දැන් මේ ඒ සඳහා ගත වෙච්ච කාලේ මේන් දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියනවා පරීක්ෂණ ආරම්භ කරලලු තියෙන්නේ පසුගිය දිනක කොළඹ ජාතික අක්ෂිරෝහලයේදී රෝගියෙකු අක්ෂිශල්‍ය කර්මයට භාජනය කරමින් සිටියේදී ඇති වූ සංකූලතා හේතුවෙන් මිය ගියා. ඊයේ දිනේදී කරනු ලැබූ පශ්චාත්පන්න පරීක්ෂණයෙන් පසුව මෙම රෝගියා මිය යාමට හේතුව හෘද වස්තුවේ සිදු වූ හෘදාබාධයක් දියට තමයි විශේෂඥ වෛද්‍යවරුන් අපිට දැනලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි තවදුරටත් එය තහවුරු කර ගැනීම සඳහා මේ පාවිච්චි කරන ලද නිර්වින්දන ඖෂධ සියල්ලම අපේ ජාතික තත් රසායනාගාරයේ වෙත අපි යොමු කරලා තියෙනවා. ඊට අමතරව රෝහල මගින් මේ පිළිබඳවම විමර්ශනයක් කිරීම සඳහා අපි වෛද්‍යවරුන් 3 දිනකින් යුතු කමිටුවක් අපි පත් කරලා තියෙනවා. ඔවුන් විසින් මේ පිළිබඳව වෙනම විමර්ශනයක් කරනවා ඇති. දැනට එම රෝගියාට පාවිච්චි කරන ලද එම ඖෂධය ඒ කාණ්ඩය අපි භාවිතයෙන් අපි ඉවත් කරලා තියෙනවා. සැබෑවටම ඖෂධ පිටරට ගෙන්වීම අද මාෆියාවකට හසුව තිබෙනවා. මොන පරිගණක පද්ධති AI හඳුන්වලා දුන්නත් හරි හමන් මිනිස්සු නිවැරදි තැන්වලට පත් කරන තෙක් මෙවැනි ප්‍රශ්නවලට උත්තර නැහැ. ඒ වගේ ගේමයි වැරදි කරන මිනිස්සුන්ට සිරගය දක්වා දඬුවම් ලැබෙන තෙක් මේ ක්‍රමේ නතර වෙන්නෙත් නැහැ. මොකද මේක හැමෝම එකතු වෙලා වලල්ලක් වගේ හොරා කන රටක්. හුදෙක්ම ලැබෙනුවේ తాවකාලික විසඳුම් පමණමයි. සමස්ත ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියම ඒ සඳහා දැනුම ඇති අලුත් කණ්ඩායමක් යටතේ විනිවිදව අධීක්ෂණය කළ යුතු බවයි අපේ යෝජනාව.
සෞඛ්‍ය ප්‍රශ්න ගැන නිතර මාධ්‍යයට අදහස් දක්වන රවි කුමුදේෂ්ට එරෙහිවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. එහි අපේක්ෂාව රවි කුමුදේෂ් කරන හෙළිදරව් කිරීම නතර කිරීම බවයි වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ. මන්ද පෝෂණය ගැන කතා කිරීම නිසා වෛද්‍ය චමල් සංජීවද වැඩතහනමට ලක්ව තිබෙනවා. නයපරින් ගොඩ එන්න නම් රටක් ලෙස අපේ ඩොලර් උත්පාදනය කළ යුතුමයි. අපේ රටට ඩොලර් ගෙනත් දෙන ප්‍රධානතම ස්ථානයක් වනුයේ වරායයි. කොළඹ වරායේ රාත්‍රී ක්‍රියාකාරීත්වය ගැන අප මාණ්ඩලික වාර්තාකාරිණී ලක්ෂිකා ප්‍රනාන්දු තබන සටහන දැන්. වරායවන් ලෝකේ හැම රටකම දකින්න ලැබෙන්නේ නැහැ. මුහුදට ආසන රටවල් බොහෝ ප්‍රමාණයක් තිබුණත් ඒ හැම රටකමත් වරායවල් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම වරායවල් තිබුණත් ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැකි භූගෝලීය වටිනාකමක් සහිත උපායමාර්ගික ස්ථානයක වරායක් පිහිටනවා කියන්නේ ඒකේ වෙනම වටිනාකමක් තියෙනවා. එහෙම බලනකොට කොළඹ වරායත් ලෝකේ හොඳම ස්ථානයකයි පිහිටලා තියෙන්නේ. අද අපේ මේ සූදානම කොළඹ වරාය සහ එහි රාත්‍රී මෙහෙයුම් ගැන කතා කරන්නේ. කොළඹ වරාය කියන්නේ දින 365ම මෙහෙයුම් කටයුතු සිදු කරන ඒ වගේම පැය 24ම අඛණ්ඩව වැඩ කරන වරායක්. එය මෙහෙයුම් ධාරිතාව අනුව ලෝකයේ 23 වෙනි ස්ථානයේ තියෙන්නේ. මෙහි නෞකා මෙහෙයුම් කොටස් දෙකකට බෙදෙනවා. ඒ නාවික මෙහෙයුම් සහ පර්යන්ත මෙහෙයුම් ලෙසයි. නාවික මෙහෙයුම් කියන්නේ වරායට සේන්දු වීමට අවසර ලැබෙන නෞකාවක් හෝ යාත්‍රාවක් වරාය තුල නැංගුරම් පොළ පහසුකම් ලැබීම දක්වා වන ක්‍රියාවලියයි. ඔබ මේ දකින්නේ කොළඹ වරායේ පාලන කුළුණයි. ශ්‍රී ලංකා වරාය අධිකරණ පැමිණ සියලුම කොළඹ වරාය දෙකට පැමිණ සියලුම නෞකා සම්බන්ධ කරනවා. ඉන් පසුව අපි සමග සිටින කපිතාන්වරු හතර දෙනෙක් දිනකට සිටිනවා සහ මුල් සම්බන්ධ නිලධාරීන් හතර දෙනෙක් සිටිනවා. පාලන මැදිරියෙන් සම්බන්ධ කරන සියලුම නෞකාමන් මෙතන සිටින කපිතාන්වරු එළියට ගිහින් රැගෙන අදාළ නැංගුරම් පොළ දක්වා සියලුම මෙහෙයුම් යාත්‍රා සහාය කරගෙන රැගෙන යන්නේ මෙම ස්ථානයෙන්. ඒ සම්බන්ධීකරණ සෑම දෙයක්ම මෙම ස්ථානයෙන් කරගෙන යනවා. පර්යන්ත මෙහෙයුම් කියන්නේ නෞකාවන්ගෙන් භාණ්ඩ බහලු බෑම පැටවීම භාණ්ඩ බහලු අංගනගත කිරීම සහ ගුදම් ගත කිරීම හෝ බහලු අදාළ ස්ථානයන් කරා ප්‍රවාහණය මෙන්ම භාණ්ඩ කර්මාන්ත ශාලා හෝ අදාළ ස්ථානයන්හි සිට නෞකාව දක්වා රැගෙන ඒමයි. වරායේ රාත්‍රී මෙහෙයුම් ඉතාම සංකීර්ණයි. නොනිදන වරායක් ලෙස අවදිව තබා ගන්නේ නෞකාවන් සඳහා අවශ්‍ය කාර්යක්ෂම සේවාවන් ලබා දීම තුළින්. කොළඹ වරායේ රාත්‍රී මෙහෙයුම් ගැන කතා කරන්න අපි තෝරගත්තේ ජය බහලු පර්යන්තයයි. එම පර්යන්තය අයත්වන්නේ ලංකා වරාය අධිකාරියටයි. ජයබහලු පාර්යන්තයේ හෙවත් JCT පාර්යන්තයේ කොටස් 4කින් සමන්විතයි. ඇත්තටම මෙතන සේවක සංඛ්‍යාව 500ක් පමණ සේවක සංඛ්‍යාවක් වැඩ කරන රාත්‍රි මුරේ පවා දිවාර නොතකා මේ කට්ටිය වැඩ කරන්නේ. මොකද මෙතන ඉන්න සේවක සංඛ්‍යාව නෞකාවක මෙහෙම කටයුතු සිදු කරන්න මේක දම්වැලක ජාලයක් වගේ සියලුම සේවක මහතුරුන්ගේ සහයෝගය අවශ්‍යයි. එතකොට ප්‍රයිම ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා, ගැන්ට්‍රි ඔපරේටර්ලා ඉන්නවා, ට්‍රාන්ස් ක්‍රේන් ඔපරේටර්ලා ඉන්නවා, යාඩ් ඇසිස්ටන්ට්ලා, ප්ලෑන් ක්ලාර්ක්ලා ඒ වගේ අතිවිශාල සේවක සංඛ්‍යාවක් එකමෙන්න වැඩ කිරීමෙන් තමයි සාර්ථක ප්‍රතිඵල ලබාගන්නේ. අපේ කන්ටේනර් හැන්ඩල් කිරීම තමයි කරන්නේ. තමයි බහලු මෙහෙයවීම තමයි සිදු කරන්නේ. ඒ බහලු මෙහෙයවීමේදී අපි ප්‍රොඩක්ටිවිටි අපි බලාපොරොත්තු වෙනවා ඵලදායීතාවය. අනික සුව නිින්දේ පසුවෙද්දී මේ වරාය සේවකින් ඉතාම මහන්සියෙන් කැපවීමෙන් සේවය කරනවා. ඊළඟට අපි කතා කරන්නේ ග්‍රැන්ටි දොඹකර ගැන. මේ ජයබහලු පර්යන්තය ඇති උසම දොඹකරයයි. එය උසින් අඩි 206ක් වනවා. මෙහි ග්‍රැන්ටි ධාරිතාව නැවකින් එකවර පෙට්ටි 18ක් පැටවීම සහ ගොඩ බෑමයි. නැවු තියෙනවා එක එක මාදිලියෙන් නැව. ඉතාම විශාල නැව් වෙනවා, ඉතා කුඩා නැව් වෙනවා. ඒ හැම එකක්ම අපි රාජකාරිය සමහර වෙලාවට දුෂ්කර අවපඩි නැව්වම ටිකක් දුෂ්කරයි. මූදරල වුණාම ටිකක් නැව බොහොම දුරට එයාට මෙයාට පැද්දෙනවා, වන්නනවා, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒවා මගහැරගෙන තමයි අපි අර වේගය පවත්වාගෙන යන්නේ. විශාල නැව්වත් ඒවත් ධාරිතා වශයෙන් යටට බහලු 11ක් තියෙනවා. ගැඹුර හැච් එක එහෙම කාරිය, ඒ කියන්නේ උඩට 6ක් යට 11ක් තියෙනවා. ඒ වගේ ඉතින් ඒවත් ඉතින් අර කාල වේලාව යනවා. අපි ඒව උඩට ගන්නම් එන්න ඕන. පල්ලෑ අපව පයිමර දෙක තියන්න ඕන. අලියා බෝට්ටුව එහෙම නැත්නම් ටග් යාත්‍රාව.
මේක නතු වරායට එන නැව් හසුරව ගන්න බෑ අපි ටග් මාස්ටර්ගෙන් අහමු ඔහුගේ කාර්ය ගැන දැන් ඕගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ ටග් ගෝ ටයිම් කර මේක පැය 24 සේවයක් නැවක් අපේ පෝට් එකට එනකොට අපි කරන්නේ මවුත් එකට ගිහිල්ලා පයිලට් කියන විදිහට ටග් එක ගැට ගන්නවා එයා පුෂ් කරන්න කියනකොට පුෂ් කරනවා අදින්න කියනකොට අදිනවා එතකොට පර්යන්තෙට අපි මේක කොහොම හරි තල්ලු කරලා නැව සේෆ්ලි ළඟා කරලා දෙනවා එතකොට නැවක් සේල් කරනකොටත් ඒ කියන්නේ පර්යන්තෙන් එළියට ගන්නකොටත් ඒ විදිහටම තමයි හුඟක් වෙලාවට ටග් දෙකක් ගැට ගන්නවා ඉස්සරහයි පස්සයි ඒ වගේ ගැට ගහලා ඇදලා පර්යන්තෙන් හොඳ ක්ලියරන්ස් එකක් ආවහම අපි ටග් යාත්‍රා ගලව ගන්නවා ප්‍රයිමව ඔපරේටර් කෙනෙක් එක්කත් අපි කතා කළා අපි ඇත්තෙන්ම දිවරා නැඹලා එනට ආර්ථික සංවාදී උත්සව අපි අපගේ මේ වැඩගෙන විශේෂම රාත්‍රී කාලයේදී ගොඩක් අවධානය සහිතයි අපි හැමදෙනාගේම සහයෝගයෙන් මේ සාමූහික ප්‍රයත්නයක් අපි හැමදෙනාම එකමුතු වෙලා බොහොම සමගියෙන් තම සතුටින් වැඩ කරනවා රටට ඩොලර් ගේන නිදාගන්නේ නැති මේ නගරය ගැන අපතේ බූ සටහන අවසන් කරන්නයි සූදානම එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.